හයටදී ඔයාට ඔන්ලයින් විද්‍යා පන්තියක් ලංකාවේ අංක 1 විද්‍යා විෂය උගන්වන ටැප් සයන්ස් YouTube channel එක විසින් මෙහෙවන ඔන්ලයින් විද්‍යා පන්තිය හයි ශ්‍රේණියේ දූපුතුන් සඳහා ඇරමුණු වගයි ප්‍රාථමිකෙන් ද්විතීක අධ්‍යාපනයට පිවිසි දරුවාට අහස පොළව ගහ කොළ සතා සිව්පා වුණු සතු අපූර්වත්වයන් පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමන ඔස්සේ පසක් කරවන්නට දයාබර විදු ඇදුරුතුමන් ඔබ වෙනුවෙන් සූදානමින් සිටිමි. ඒ විපස්සිකු පැමිණ වටහා ගන්න. විෂයන් අතර සොඳුරුතම ආකර්ෂණීයම විෂය විද්‍යා විෂයයි. දරුවාට ලෝකය දකින්නට ලෝකය කියවන්නට උගන්වන විෂය විද්‍යාවයි. මිත්‍යාවෙන් යථාර්ථය වෙන්කරන ආස්වාදජනක විද්‍යාගාරයේ ඔබේ අසුන අදම වෙන්කරවා ගන්න. දැන්ම අමතන්න. 071-12-53-200 දුරකථන අංකයට. ඔන්න අපි දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්න සාකච්ඡා කරනවා. මොකක්ද ඒක? පහත දැක්වෙන සතුන් අතරින් සර්වභක්ෂකයෙකු වන්නේ. සර්වභක්ෂක කියල කියන්නේ හැම ජහජරාවම කන එකානේ. හරි. කවු සමන්ලයා? මස් එහෙම කනවා සමන්ලයා? නෑ නෑ. අයින් කළා දාන්නකො. එයා ශාකභක්ෂකනේ. සිංහයා? ආය. කොච්චර බඩගිනුනත් තනකොළ කනවා සිංහයා? නෑ නෑ නෑ. අයින් කරා. එයා මාංශභක්ෂක. හාව? කොච්චර කන්න නැති වුණත් මස් කනවාද? නෑනේ අයින් කරන්න කපුට ඕන ජහජරාවක් කන ඕන ජහජරාවක් කන කපුට කපුට නේ නා සර්වභක්ෂකයා තමයි කපුට වර්ධනයේ සීමා සහිතවන්නේ කවර ජීවියාගේද අපි දන්නවා වර්ධනය කියන එක ශාකවලටයි සතුන්ටයි දෙගොල්ලටම පොදුයි ඒ අතරින් ශාකවල වර්ධනයේ සීමා රහිතයි සතුන්ගේ වර්ධනයේ සීමා සහිතයි එහෙනම් මෙතන ඉන්න සතා තමයි අපි හොයා ගන්න ඕන සතා තමයි අලියා සතා තමයි අලියා උත්තරේ පත්‍රිකාවලට බෙදුණු පත්‍ර සහිත වන්නේ කුමන ශාකයේද කියලා අපෙන් ප්‍රශ්න කරනවා පත්‍රිකාවලට බෙදුණු ශාකය මං කිව්වා චූටි චූටි කොළ වගේවා ගලවන්න කොළ නෙමෙයි ඒවා කොළ වගේවා ගලවන්න පුළුවන් කියලා ආන්න එහෙම තියෙන්නේ අරලියද රම්පෙද කෙසෙල්ද කරපිංචද කරපිංච කියවපු ගමන් ලස්සන්ට කරපිංච කොළේ මේ වගේ මැවෙන්න ඕන දැන් බලන්න මෙන්න මේ පත්‍රිකාව යාට ගලවන්න පුළුවන් මේ පත්‍රිකා මේක සංයුක්ත පත්‍රයක්. උතේ මේ වගේ පත්‍ර වලට අපි කියන්නේ සංයුක්ත පත්‍ර කියලා. පත්‍රිකා ගලවන්න පුළුවන් පත්‍ර වලට කියනවා සංයුක්ත පත්‍රයක් කියලා. අනිත් පත්‍ර තමයි සරල පත්‍ර. එහෙනම් කේතේල් රම්පේ අරලිය ඔක්කොටම සරල පත්‍ර තියෙනවා. හරි. හරි. හතර. කරදිය අඩංගු ජලාශ වන්නේ. කරදිය කරදිය. කියන්නේ ලවණ ගතිය වැඩි වැඩියෙන් තියෙන්නේ. මේ තියෙන්නේ කරදිය අඩංගු දන්නවා කරදිය කියන්නේ ලවණ ප්‍රතිශතය වැඩි ඒවා අපි දන්නවා මේක ඉගෙනගෙන තියෙන්නේ කොහෙද සාගරහා මුහුද සාගරහා මුහුදු වල තමයි කරදිය වැඩිපුරම තියෙන්නේ හරි හරි හතරවෙනි එකට පිළිතුර වෙන්නේ පිළිතුර අංක 1 හරි පස්වෙනි ප්‍රශ්නේ වායුවකට මේ හැඩයයි පරිමාවයි අහනවා අපි මතක තියාගන්න ඕන කාරණේ මෙච්චරයිනේ දරුවෝ වායුවකට ඔය දෙකම නැහැ ගණයකට හැඩයක් තියෙනවා පරිමාවක් තියෙනවා ද්‍රවයකට හැඩය නැහැ පරිමාව තියෙනවා වායුවකට ඔය දෙකෙන් එකක්වත් නැහැ එකක්වත් නැහැ එකක්වත් නැහැ එහෙනම් නිශ්චිත හැඩයක් හා නිශ්චිත පරිමාවක් නැත දැන් මතක තියාගන්න විදිහ මතක තියාගන්න ගණයකට මේ දෙකම තියෙනවා ද්‍රවයකට හැඩය නැහැ පරිමාව තියෙනවා වායුවකට හැඩයකුත් නැහැ පරිමාවකුත් නැහැ එහෙමයි මතක තියාගන්න හරි හරි වදාන්නේ මේ ගැඩවිලයි ගැඩවිලාට තියෙනවා විහාටු නැහැ මාළුවාට විහාටු නැහැ වරල්නේ තියෙන හරි අයින් කරලා දාන්න හරි එහෙනම් උත්තරේ 3 මේක මෙතන ලිව්වත් කමන්නේ නැහැ මෙතෙන්ට ඉරක් ගැහුවත් කමන්නේ
අතින් ප්‍රශ්නේ පාසඳන් ඒවායින් ස්කන්ධයක් රහිත අවකාශයේ ඉඩක් නොගන්නා දෙය ස්කන්ධයක් නැහැ අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ ස්කන්ධයකුත් නැහැ අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ හරි ඒ කියන්නේ මේ ශක්තියක්නේ මෙතන තියෙන ශක්තිය තෝරන්න ස්කන්ධයක් නැති අවකාශයේ ඉඩක් ගන්නෙත් ශක්තිනේ එහෙනම් මෙතන තියෙන ශක්තිය මොකද්ද ශබ්දය ශබ්දය දැන් මම දන්නවා සමහර දරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ වාතයට තාම ගහන කට්ටිය ඉන්නවා ඔයා ඔය වාතයට ඉර ගහන්නේ වාතය පේන්නේ නැති නිසා හරි වාතය පේන්නේ නැතිව තිබ්බා කියලා එයා ශක්තියක් නෙමෙයි එයා පදාර්ථයක් අපි ඕනවට වැඩිය මේ පිළිබඳ පරීක්ෂණ කරලා ඔප්පු කරලා ඉවරයි වාතය කියන්නේ පදාර්ථයක් කියන එක මතක තියාගන්න වාතය කියන්නේ පදාර්ථයක් ඒක ශක්තියක් නන් නෙවෙයි ගොඩාක් දරුවෝ මේක වරද්ද ගන්නවා විභාගෙට හරිනේ හරි එහෙනම් ශබ්දේ ශබ්දේ ඊළඟ ගෙවි යාමට එරෙහිව ද්‍රව්‍යයක් සතු ප්‍රතිරෝධී බව හැඳින්වීම සඳහා සුදුසුම පදය ගෙවිලා යන්න තියෙන බාධාව ප්‍රතිරෝධය හඳුන්වන්න පුළුවන් සුදුසුම පදය දැඩි බව දැඩි බව ලෝකේ දැඩි බවෙන් වැඩිම දේ දියමන්ති දියමන්ති මේ ලෝකේ කිසිම දෙයකින් දියමන්තිව දියමන්තිය හූරන්නවත් බෑ හූරන්නවත් බෑ කපන්න බෑ හරි ඒකට වෙනම තවත් දියමන්ති වලින්ම හදාගත් උපකරණයක්කින් තමයි දියමන්ති කපා ගන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් හූරන්න පුළුවන් වෙන්නේ හරි දියමන්ති කපනද එහෙම නැත්නම් දියමන්තිය හූරනද මේ ලෝකේ තියෙන කිසිම දෙයකින් මොකද දියමන්ති තමයි දැඩි බවෙන් වැඩිම දේ එහෙනම් දැඩි බව කියන්නේ ද්‍රව්‍යයක් සතු ප්‍රතිරෝධය ගෙවි යාමට එරෙහිව සීරී යාමට එරෙහිව කැපී යාමට එරෙහිව මතක තියාගන්න හරි පුතේ උත්තරේ වෙන්නේ නම් 1 1 ආවෙන් ප්‍රශ්නේ ස්කන්ධය මැනීමට භාවිතා කරන ජාත්‍යන්තර සම්මතයකද දැන් මං කිලෝ 55ක් ක ස්කන්ධයකින් යුක්තයි ඔයා කිලෝ 30ක ස්කන්ධයකින් යුක්තයි හරි ඉතුරේ අයිනේ කෙලවරේ තිබ්බා කිලෝ කියලා වචනය කිලෝ කියලා වචනයක් අන්න ඒ තමයි ජාත්‍යන්තර සම්මත ඒකකයේ ස්කන්ධය මැනීමේ එහෙනම් පුතේ මොකක්ද ස්කන්ධය මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය කිලෝග්‍රෑමය කිලෝග්‍රෑමය කිලෝග්‍රෑම් වලින් අපි ස්කන්ධය මනින් හරි ඔයා කියයි මට සර් ග්‍රෑම් වලින්ුත් මනිනවනේ කියලා ඔව් හැබැයි ඒක ජාත්‍යන්තර සම්මත ඒකකේ නෙවෙයි හරි එතන අහන්නේ ජාත්‍යන්තර සම්මත ඒකකේ ස්කන්ධය මනින ඒකකයක් කිව්වත් හරි ග්‍රෑම් හරි ඒක ගන්න පුළුවන් හැබැයි මෙතන අහන්නේ ස්කන්ධය මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකේ ඒක මොකද්ද කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් හරි හරි ඊළඟට සංචරණයේ ලෙස හැඳින්වෙන්නේ අපි දන්නවා සංචරණය කියන්නේ තැනකින් තැනකට යන එක කවුද සත්තු මේ සත්තු තැනකින් තැනකට යන එකට තමයි අපි කියන්නේ සංචරණය කියලා හරි සංචරණය කියන්නේ සත්තු තැනකින් තැනකට යන එක එහෙනම් පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 2 කලොස්සෙන් ප්‍රශ්නේ ප්‍රස්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් අඩංගු බව පරීක්ෂා කිරීම සඳහා නලයේ අඩංගු කළ යුතු ද්‍රව්‍යය නේ ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ පරීක්ෂණ නලයකට මොනවාදෝ ද්‍රවයක් දාලා තිනවා ප්‍රස්වාස වාතය කියලා කියන්නේ ඔයා හිතන කටින් පිඹිනවා කියලා අන්නේ කටින් පිඹිනකොට කාබන් ඩයොක්සයිඩ් තමයි මේ කටෙන් එළියට දාන්නේ කියන එක හඳුනගන්න දාන ද්‍රවය අහන්නේ මොනවා කිරි දාමුද ජලය දාමුද ලුණු දියර දාමුද ඔය එකක්වත් එපා සර් දාන්න මොකද්ද අවර්ණ හුණු දිය අවර්ණ අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා සාධක හතරයි ඕන ඒ තමයි හිරු එළිය ජලය කාබන් ඩයොක්සයිඩ් හරිත ප්‍රද හැබැයි ප්‍රභා සංශ්ලේෂණේ සිද්ධ වුණොත් මේ හතර දෙනා සෙට් වෙලා ඔක්සිජන් සහ ආහාර පිට කරනවා එහෙම නැත්නම් අපිට ලබා දෙනවා එහෙනම් ඔක්සිජන් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් එළියට එන දෙයක් එළියට එන දෙයක් එහෙනම් ඔක්සිජන් ඕන් නෑ ප්‍රභා සංශ්ලේෂණය සඳහා එහෙනම් පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 2 තුන්වෙනි ප්‍රශ්නේ sorry 13වෙනි ප්‍රශ්නේ රූපයේ දැක්වෙන රුක් සටහනේ ඒ ලෙස වර්ග කර ඇත්තේ ජීවීන් බෙදලා තියෙන කොටස් තුනකට ශාක සතුන් A එහෙනම් මේ A කියන තැනට ගැලපෙන පිළිතුරු අපි දන්නවා ජීවීන් වර්ග කරන්නේ ශාක සතුන් සහ ඇහැට පේන්නේ නැති කුඩා ජීවීන් සුත්‍ර ජීවීන් ලෙස සුත්‍ර ජීවීන් ලෙස right මෙන්න ජීවි වර්ගීකරණය ශාක සතුන් සහ සුත්‍ර ජීවි පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 4 14 ජීවීන් තුල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය
මේ ශක්තිය නිපදවන ක්‍රියාවලියට කියන නම ප්‍රභා සංශ්ලේෂණයද ප්‍රජන්නේද බහිස්ත්‍රාවේද සසනේද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ආහාර නිපදවීම ප්‍රජන්නේ කියන්නේ වර්ගය ආභෝග කිරීම බහිස්ත්‍රාවේ කියලා කියන්නේ දේහයට අනවශ්‍ය දේවල් දේහෙන් බැහැර කිරීම එහෙනම් ඉතුරු වෙන පිළිතුර මොකක්ද සසනේ 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 කියන්නේ ශක්තිය නිපදවීම ගොඩක් දරුවෝ හිතන් ඉන්නවා සසනේ කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම ගන්න එකයි හුස්ම හෙළන එකයි වැරදිනේ වැරදිනේ සසනේ කියන්නේ ශක්තිය නිපදවන එක ශක්තිය නිපදවන මතක තියාගන්න මෙන්න තවත් පොදු ප්‍රශ්නයක් තේරුම් ගමු රූපේ දක්වා ඇති ආකාරයට වීදුරුව යටිකුරු කර සිරස්ව ජලබඳුනේ ගිල්ලූ විට ලබාගත හැකි නිරීක්ෂණය මෙන්න මේ විදිහට ගිල්ලුවාට පස්සේ ඒ කියන්නේ ලේන්සුවක් ඇතුළට දාලා මෙහෙම සිරස්ව පහලට ගිල්ලනවා ලේන්සුව තෙමෙනවද නැහැ ඇයි ලේන්සුව තෙමෙන්නේ නැත්තේ ලේන්සුව තෙමෙන්නේ නැත්තේ ඇතුළට වතුර යන්නේ නැති නිසා ඇයි ඇතුළට වතුර යන්නේ නැත්තේ මොකද මේ ඇතුලේ වාතය තියෙනවා මේ වීදුරුව ඇතුලේ වාතය තියෙනවා වාතයට ඉඩක් ඕන වාතයට ඉඩක් අන්නේ ඉඩ වෙන් කර ගැනීමට වමනා නිසා ඇතුළට වාතය යන් සෝරි ජලය යන්නේ ජලය යන්නේ නැති නිසා ලේන්සුව තෙමෙන්නේ නැහැ මේ පරීක්ෂණයෙන් ඔප්පු කරන්නේ අපි වාතයට ඉඩක් අවශ්‍ය බව වාතයට ඉඩක් අවශ්‍ය බව තමයි මේ පරීක්ෂණයෙන් අපි ඔප්පු කරන්නේ එනම් පිළිතුර අංක 2 විදුරු තුලට ජලය ඇතුළු වී නැත ලේන්සුව තෙමි නැත ලේන්සුව තෙමි නැත 16 වෙනි ප්‍රශ්නේ මිරිදිය කරදිය කිවුල්දිය ලෙස ජලය වර්ග කරන්නේ මිරිදිය කරදිය කිවුල්දිය ලෙස ජලය වර්ග කරන්නේ අපි දිය වෙලා තියෙන ලවණතාවය පදනම් කරගෙන දිය වෙලා තියෙන ලවණතාවය පදනම් කරගෙන එනම් පිළිතුර අංක 3 17 වෙනි ප්‍රශ්නය ඇල්මිනියම් ලෝහය කම්බි දැනීම සඳහා භාවිත කළ හැක්කේ මේ ඇල්මිනියම් වලින් හදන්න පුළුවන් කම්බි මේකට හේතුව මෙයාගේ තියෙන මොන ගුණයද අපි දන්නවා කම්බි බවට පත් කරන්න පුළුවන් තලලා ඒ ගුණයට කියන නම තන්්‍යතාවය එහෙනම් ඉහළ තන්්‍යතාවය නිසා තමයි මේ ඇල්මිනියම් ලෝහෙන් කම්බි හදන්න පුළුවන් වෙන්නේ කම්බි හදන්න පුළුවන් එහෙනම් පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 18 වෙනි ප්‍රශ්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය පැහැදිලි කිරීම සඳහා අඳින්නද සටහනක් රූපයේ දැක්වේ එහි එක්ස්ප්‍රෙස් දක්වා ඇත්තේ පත්‍රයට උරා ගන්න x කියන එකෙන් ඊතලයේ ඇතුළට තියෙන්නේ ඔන්න හිරිවැලිය උඩින් දෙනවා ඔක්සිජන් එළියට එනවා ආහාර හැදෙනවා ජලය මුල් වලින් ගන්නවා x යන්නේ එළියේ ඉඳලා එහෙනම් කවුද x කාබන් ඩයොක්සයිඩ් වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් තමයි මේ පත්‍රය අස්සට යන්න සූදානම් වෙන්නේ එහෙනම් පිළිතුර වෙන්නේ 18ට පිළිතුරු අංක 2 19 වෙනි ප්‍රශ්නය විවිධ ජල ප්‍රබව ඕනෑතරම් ඇති නිසා ජලය සීමිත සම්පතක් නොවේ අපෙන් අහන්නේ නිවැරදි වගන්තිය ජල ප්‍රබව ඕනෑතරම් තියෙන නිසා ජලය කියන්නේ සීමිත සම්පතක් නෙවෙයි දැන් ඔයාගේ ගේ වටේට ගඟක් තියෙනවා ඇලක් තියෙනවා දොලක් තියෙනවා හැම එකම තියෙනවා කියලා හිතන්නකෝ එහෙම තියෙන නිසා ජලය කියන්නේ සීමිත සම්පතක් නෙවෙයි කියලා ඒක බොරුවක් ඔයාගේ ගේ වටේට තියෙන්න පුළුවන් හැබැයි තව කෙනෙක්ගේ ගේ වටේට නේ එහෙම නැත්නම් එයාට වතුර බිඳක්වත් ගන්න තැනක් නැති වෙන්න පුළුවන් එහෙනම් ඒ ප්‍රකාශය වැරදි ඊළඟට මානව ක්‍රියාකාරකම් සඳහා ජලය එතරම් වැදගත් නැද පට්ටපල් බොරුණිය කියන්නේ අපිට ඕන නැල්ලු වතුර ඒ තරම් ඒ මොන බොරුවක් ඒක අයින් කරන්න ජල දූෂණය අවම කර ජල සම්පත රැක ගැනීම අප සමගේ වගකීමක් මරුණ ඒක ජල දූෂණය අවම කරලා ජල සම්පත රැකගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඒක හරි. ඒක හරි. ඊළඟ එකත් බලමුද නිකන් මොකද කියන්නේ කියලා. බොරුවක් නේ අනිවාර්යෙන්ම බලමු. ජල සම්පත රැකගැනීම වැඩිහිටියන්ගේ සතු යුතුයකමක්. හරි. ඒක මරුණේ. ඒ කියන්නේ ඒක ඕගලන්ගේ වැඩිහිටියන්ගේ යුතුයකම තමයි වතුර රැකගන්න එක ඕගලන්ගේ ඕගලන්ට ඒක අදාළ නැත. එහෙම එකක් නේ අපි හැමෝගෙම වගකීමක්. ඒක නේ. ඒක අපේ හැමෝගෙම වගකීමක් වෙනවා. ෆයින්. 3 උත්තරය 19ට 20 ශාකයට ජලය අවශ්‍ය වන්නේ ඇයි අහනවා ශාකයකට ජලය ඕන වෙන්නේ ශාකයට ඛනිජ ලවණ උරා ගැනීම ඕනේ මේ ශාකයේ මුල් වලින් ඛනිජ ලවණ උරා ගන්න ජලය ඕන අපි ඒක කිව්වා ශාකයේ ඍජුව පවත්වා ගැනීමට ඔව් මේ කඳ කෙලින් තියාගන්න විශේෂයෙන් කූඩළු වගේ ශාක
කඳ කෙලින් තියාගන්න අවශ්‍ය වෙනවා ජලය. ආහාර නිෂ්පාදනයේට ආහාර නිෂ්පාදනය කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයක්. එනම් පිළිතුර වෙන්නේ ඉහත සඳහන් කාර්යයන් සියල්ලටම කියන පිළිතුර. ඒ සඳහන් කාර්යයන් සියල්ලටම කියන පිළිතුර. හරි. හරි. පළවෙනි ප්‍රශ්නේ දී ඇති වචන ලයිස්ට්‍රින් සුසු වචන තෝරා ඉස්තන් පුරවන්න කියලා කියනවා. ප්‍රජන්නේ වීම. ප්‍රජන්නේ ප්‍රජන්නේ මේ වර්ගය ආභෝ කරන එක ෆේස්බුක් බංකුව වලට කරන්න බෑ. අපිට විතරයි කරන්න පුළුවන්. ඒ මොකද අපි ජීවීන් නිසා. එන ජීවීන් සතු ලක්ෂණයක් තමයි ප්‍රජන්නේ. ජීවීන් හිස්තන සතුන් හා සුත්‍ර ජීවීන් ලෙස කාණ්ඩ තුනකට වර්ග කරයි. දෙකක් දීලා තියෙනවා සතුනුයි සුත්‍ර ජීවීනුයි. ඉතුරු එක අපි දන්නවා ශාක. 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 තුන්වෙනි ප්‍රශ්නේ. ශාක වල අඩංගු කොළ පැහැති වර්ණකය. කොළ පාටට තියෙන වර්ණකය මොනක් ප්‍රදද? හරිත ප්‍රද. ඉංග්‍රීසියෙන් කියනවා ක්ලෝරෝෆිල් කියලා. හරිත වර්ණකය කියලාත් කියනවා සමහරු. හරිත ප්‍රද කියන්නේ හොඳ සිංහල වචනේ. හරිනේ? හරිත ප්‍රද නම් වේ. ජීවීන් තුල ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලිය. ශක්තිය නිපදවන එකට කියන්නේ සොසනේ කියලා. සොසනේ කියලා. ශක්තිය නිපදවන එකට අපි මොකක්ද කියන්නේ? සොසනේ කියලා. ඍජුව වැඩිවීමට නොහැකි දුර්වල කඳන් නැති ශාක. මේ කෙලින් හිට ගන්න බැරි දුර්වල කඳන් තියෙන ශාක වලට අපි කියනවා පුතේ මොනා කියලාද? වැල් කියලා. දැන් වැල් උඩට යන්නේ කාගේ හරි ඍජු කඳක් තියෙන කෙලින් හිට ගන්න පුළුවන් කඳක් තියෙන කඳක ඉතිලානේ උඩට යන්නේ. මෙයාට කෙලින් හිට ගන්න බෑ. දුර්වලයි. දුර්වලයි මෙයාගේ කඳ. එහෙනම් ඒ තමයි වැල්. සාමාන්‍ය ශාකවල දැකිය නොහැකි ලක්ෂණය තමයි සංචරණය. සාමාන්‍ය නෙවෙයි ඉතින් ශාකවල කොහොමවත් දකින්න බෑ. හරි දැන් සාමාන්‍යයෙන් කියලා ප්‍රශ්නේ තිබ්බට මේ එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් සමහර ඒ වගේ තියෙනවද දන්නේ නෑනේ. සමහර පොස්කස් එහෙම යනවද දන්නේ නෑ කියලා හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෑ. මේ ප්‍රශ්නේ අවුල්. හරි මේ ප්‍රශ්නේ අවුල්. හරි සංචරණයේ ශාකවල දැකිය නොහැකි ලක්ෂණයක්. සංචරණය කරන්න පුළුවන් වගේ අදහසක් එනවා සාමාන්‍යයෙන් කියලා දෙමම නේද? රයිට් සංචරණය. හරි. ඊළඟ ප්‍රශ්නේ. ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී නිපද වෙනවලු ඔක්සිජන්. ඔක්සිජන්. ආහාරත් එක්ක ඔක්සිජනුත් හදලා දෙනවා අපිට. හරි. ඔක්සිජනුත් හදලා දෙනවා මතක තියාගන්න. ජීවින්ගේ ප්‍රස්වාස වාතය. ඒ කියන්නේ මේ අපි එළියට දාන වාතයේ අඩංගු වෙන වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන වායුව තමයි ප්‍රස්වාසයෙන් එළියට එන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. යම් ද්‍රව්‍යයක් ස්පර්ශ කිරීමේදී අතට දැනෙන ස්වභාවය. පුතේ මේ අතින් ඇල්ලුවාම අතට දැනෙන ගතිය රළුද සිනිදුද කියන එකට අපි කියන්නේ වයනේ කියලා. වයනේ කියලා කියන්නේ. මේ අතට දැනෙන ගතිය තමයි වයනේ. එක්ක රළු එක්ක සිනිදු. ඉතා ඉහළ දැඩි බවක් ඇති ද්‍රව්‍යයකි. දැඩි බවක් තා ඉහළ දැඩි බවක් තියෙනවා දියමන්ති. මං කියවන ලෝකේ තියෙන දැඩි බවෙන් අධිකතම දේ තමයි මොන මන්තිද? දියමන්ති. දියමන්ති. හරිනේ. හරි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. මං යනවා දෙවෙනි ප්‍රශ්නයට. හරි වැරදි දාන්න. ජීවිත කාලයේ පුරාම වර්ධනය වීම ශාකවල ලක්ෂණයකි. ඔව්නේ. හරි ඒක හරි. ජීවිත කාලයේ පුරාම යා වර්ධනය වෙන එක හරි. භෝජන ක්‍රමය අනුව සතුන් අතර විවිධත්වයක් දැකිය නොහැකිය. නෑනේ නේ. දැන් අපි විකාගිරිනුකට මාළුවා එහෙම නැත්නම් මාළු කෙනෙක් ගන්නු කුරුල්ලෝ කුරුල්ලෝ නොවිකාගිරිනු. සමනලයා විෂෝරාබණු. අන්න විවිධත්වයක් තියෙන මේ ප්‍රකාශයේ වැරදි. ප්‍රභා සංශ්ලේෂණයේ සියලු ජීවීන්ට පොදු ලක්ෂණයක් නොවේ. ඒක හරි. අපි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නෑනේ. ඒක හරි. සියලු පදාර්ථ ඝන ද්‍රව හා වායු යන අවස්ථා තුනෙන් එකකට අයත් වේ. ඔව්. පදාර්ථයේ අවස්ථා තුනයි ඝන ද්‍රව සහ වායු. ඒක හරි. සියලු ඝන ද්‍රව ඝන පදාර්ථ වලට නිශ්චිත හැඩයක් හා නිශ්චිත පරිමාවක් ඇත. ඔව්. හැම ඝනයකටම නිශ්චිත හැඩයකුත් තියෙනවා නිශ්චිත පරිමාවකුත් තියෙනවා. ඒක හරි. වායුවකට නිශ්චිත පරිමාවක් නොමැති බැවින් අඩංගු භාජනයේ පුරා පැතිරී ඇත. ඔව්. හඳුන් කූරක් පත්තුකරනද වීදුරු බෝතලයක ටික වෙලාවක් යනකොට ඔයාලට පේනවා මේ වීදුරු බෝතලේ පුරාම මෙයා පැතිරෙනවා. ඒ කතාව හරි. ඒ කතාව හරි. ලිං වලින් හා උල්පත් වලින් අපට ලැබෙන්නේ මතුපිට ජලයයි. ඒක පට්ටපාල් බොරු. ලිං වලින් හා උල්පත් වලින් හම්බෙන්නේ භූගත ජලය. ඒක වැරදි. ඒක වැරදි. සමාන පරිමාවක ස්කන්ධයේ සැලකූ විට අපි හිතමු ලිං ජලයයි එහෙම නැත්නම් ලිණිදේ වතුරයි කලපුවේ වතුරයි මුහුදේ වතුරයි මිලිලීටර 100 ගානේ ගත්තා ලවණතාවය වැඩි මුහුදේ වතුරවල එහෙනම් ඒක ස්කන්ධයත් වැඩි ස්කන්ධයත් වැඩි ලවණතාවය වැඩි කියන්නේ ස්කන්ධේ වැඩි කියන එක ස්කන්ධේ වැඩියේ ප්‍රකාශය හරි ජීවි දේහවල පෝෂණ පරිවාහනය සඳහා ජලය අවශ්‍ය නැත
එක බොරු එක බොරු එක වැරදි ජීවි දේහවල පෝෂණ පරිවහනය සඳහා ජලය ඕන ඉනෙක මතුපිට ජලයට එකතු වන විෂ රසායන ද්‍රව්‍ය භූගත ජලයට දෙකතු වේ ඒක හරියට හරි මතුපිට ජලයට එකතු වුණාද යම්කිසි විෂ රසායනික ද්‍රව්‍යයක් ඒ ජලය භූමිය තුලට ඇතුලට ගියාට පස්සේ ඒ ජලයටත් ඒ කියන්නේ භූගත ජලයටත් පුතේ මේ විෂ එකතු වෙනවා හරි හරි එහෙනම් අය යනවා ඊළඟ ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නය අපිට ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ පරීක්ෂණයක් තියෙන්නේ රයිට් මොකද්ද පරීක්ෂණෙන් කියන්නේ මෙන්න මෙහෙම මුල් නොකඩන ලෙස ප්‍රවේශමෙන් ගලවාගත් කූඩළු පැල දෙකකින් එකක් ජල බඳුනකද අනෙක ජලයේ රහිත භාජනයක දමා පැය කිහිපයක් තබන ලදී අවසානයේ පැලේ වල දක්න ලැබුණේ දෙවන රූපේ ආකාරයටයි හා ඔන්න කූඩළු පැල දෙකක් අරගෙන එකක් වතුර එකක් තියෙන එකට දැම්මා අනිත් එක නිකන් භාජනයකට දැම්මා පැය 4කට පස්සේ වතුර තිබ්බේකේ මේ විදිහට තියෙනවා වතුර නැති එකේ මෙන්න මේ විදිහට තියෙනවා හරිනේ හරි දැන් අංක ප්‍රශ්න වලට අවසානයේ පැල දෙකේ පෙන්වන්නට ඇති වෙනස්කම් සඳහන් කරන්න ඉතින් මොකද්ද වෙනස පේන්නේ ඉතින් ජලයේ සහිත බඳුනේ තිබූ පැලේ ප්‍රාණවත්ව ඍජුව ඉන්නවා ඍජුව ඉන්නෝ මේ ආ ඍජුව ඉන්න පැය 4කට පස්සෙත් නේ වතුර තිබ්බේක ඍජුව ඉන්නවා අනිත් එක්කිනාට මොකද වෙලා තියෙන්නේ ජලයේ රහිත බඳුනේ තිබූ පැලය මැලවි කඳ නැමී වැටි ඇත ඔව් ඒකනේ වෙලා තියෙන්නේ තමයි වෙලා තියෙන්නේ මං කියවන නිරීක්ෂණය කියලා කියන්නේ මොකද්ද මේ ඇහැට කනට අපේ සමට දැනෙන දේ මේක දකින්න ඇහෙන්නේ එහෙනම් පැය කීපයකට පස්සේ මේකේ හොඳට කෙලින් ඍජුව ඉන්නවා මෙයා මැලවලා ඉන්නවා හරි කඳ කඩා වැටලා ඉන්නවා හරි හරි එහෙනම් ඒ වගේ පිළිතුරක් තියෙනවා නම් හරියට දා ගන්න ඔයා හරි ජලය නැති වුණාම මේක ඇලවෙනවා එහෙම නැත්නම් ඇලවෙනව නෙමෙයි මැලවෙනවා නේ මැලවිලා යනවා මේ පරීක්ෂණ යනුව කුමන නිගමනයකට එළඹිය හැකිද ඒකනේ දැන් අන්තිමට කියන්න තියෙන දේ මං කියවන නිගමනය කියන්නේ අන්තිමට කියන්න තියෙන දේ කියලා එහෙනම් අන්තිමට අපිට කියන්න තියෙන්නේ ශාකයක් ඍජුව පැවතීමට ජලය අවශ්‍ය බව හිස් භාජනයේ තිබූ පැලය නැවත ජලයේ සහිත භාජනයකට දමා පැය කීපයකින් ඔබ කුමක් නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වේද ඒ කියන්නේ පුතේ අර වතුර නැතුව තිබ්බ භාජනයේ තිබ්බ පැලයට වතුර ටිකක් දානවා. ඒ භාජනයට වතුර ටිකක් දානවා. ඉතින් එතකොට අපි දන්නවා අර මැලවෙච්ච ස්වභාවය දැන් නැති වෙලා ශාකයේ මොනාවක් වෙනවද? ප්‍රාණවත් වෙනවා. රයිට්? හරි. එහෙනම් මොකද වෙන්නේ පුතේ? නැවත ශාකයේ ප්‍රාණවත් වී ඍජුව පවතී. ඔන්න ඔය තමයි උත්තරේ. නැවත ශාකයේ ප්‍රාණවත් වී ඍජුව පවතී. ඉහත පරීක්ෂණයේ සිදු කරන්න ඇත්තේ කුමක් අරමුණක් සඳහාද මොන අරමුණටද මේ පරීක්ෂණයේ මේ ප්‍රැක්ටිකල් එක කරේ මේක කරේ ශාකයක් ඍජුව පැවතීමට ජලය අවශ්‍යදයි පරීක්ෂා කිරීමට මේ ශාකයක් කෙලින් ඉන්න වතුර ඕනද නැද්ද කියන එක පරීක්ෂා කරන්න තමයි මේ පරීක්ෂණය අපි සිද්ධ කරේ හරි හතර පහත් සඳහන් පදවල අදහස පැහැදිලි වන ලෙස කෙටි සටහන් ලියන්න අවශ්‍ය විටදී උදාහරණද දෙන්න. එහෙනම් ඔන්න පුතේ අපි බලමු මොනවද කියන්නේ කියලා. හොඳයි. එහෙනම් පළවෙනි එක තමයි පදාර්ථ. පදාර්ථයක් කියන්නේ මොකක්ද? පදාර්ථයක් කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් තියෙන දේවල්. මේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල් වලට අපි කියන මොනාර්ථද? පදාර්ථ කියලා. පදාර්ථයේ පුතේ භෞතික අවස්ථා තුනක් තියෙනවනේ. එකක් තමයි ඝන අනිත් එක තමයි ද්‍රව අනිත් එක තමයි වායු. ඉතින් ඝන වලට මම උදාහරණ තුනක් ඔයාලට දීලා තිනවා වීදුරු යකඩ සහ රබර්. ද්‍රව වලට මම දීලා තිනවා ජලය කිරි සහ ඩීසල්. වායු වලට මම දීලා තිනවා ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ්. ඉතින් මෙන්න පුතේ පදාර්ථයේ භෞතික අවස්ථා තුනයි. පදාර්ථය කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල් වලට ඔන්න ඔය ටික ලියුවා නම් මෙතනට හරි. 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 නම් යනවා ඊළඟ ප්‍රශ්නෙට. කිවුල්දිය අපි දන්නවා මේ කිවුල්දිය මිරිදිය කරදිය කියලා වෙන් කරන්නේ දිය වෙලා තියෙන ලවණ ප්‍රමාණය අනුව ඒ අනුව සාමාන්‍යයෙන් කිවුල්දිය තියෙන්නේ කලපුවල උතුරු මේ කලපුවල තියෙන ජලය තමයි කිවුල්දිය කියලා අපි හඳුන්වන්නේ
එතකොට පුතේ මේකේ දිය වෙලා තියෙන ලවණ ප්‍රමාණය කරදියේ තරම් නැහැ. හැබැයි මිරිදියට වැඩිය වැඩි. අන්න ඔය අදහස් තමයි තියෙන්න ඕන මෙතනට. කරදියට වැඩිය අඩුයි මිරිදියට වැඩිය වැඩි කිව්දිය තියෙන්නේ කලපුවල. අන්න ඔය අදහස් ආවනම් වැඩි කොට. හරිනේ? හරි. ඊළඟ අපි ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ආහාර නිපදවීමට ආහාර නිපදවීම සඳහා ශාකවල සාධක හතරක් අවශ්‍ය වෙනවා. ඒ තමයි සූර්යාලෝකය, කාබන් ඩයොක්සයිඩ්, හරිතප්‍රද, ඒ වගේම ජලය. ජලය. එහෙනම් අපි ලස්සන්ට වාක්‍යයක් හදාගත්තොත් මෙන්න මේ වගේ හදාගන්න පුළුවන්. කොහොමද? හරිත ශාක, ඒ කියන්නේ කොළපාට ශාක. හරිත ශාකවල ඇති හරිතප්‍රද නම් වර්ණකය මගින් සූර්යාලෝකයේ පත්‍රවලට ලබාගෙන වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවද පසෙන් ජලයද ලබාගෙන ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි. ඔන්න ලස්සන්ට අපි ප්‍රභා සංශ්ලේෂණය අර්ථ දැක්වුවා. එයාට සාධක හතරක් ඕන. ඒ සාධක හතර කොහොමද සෙට් වෙන්නේ කියන එකත් මේ ප්‍රශ්නේ තුල අපි පැහැදිලි කරලා දුන්නා. හරි. ඊළඟ ප්‍රශ්නේ විෂම පෝෂී. විෂම පෝෂීන් කියන්නේ පුතේ ශාක මත යැපෙන ජීවීන්ට. එක්කෝ ශාක මත ඍජුවම යැපෙනවා, එක්කෝ ශාක මත වක්‍රව යැපෙනවා. බලන්න මේ උදාහරණ දිහා. මේ ගව යමුවා හාව වගේ සත්තු ශාක මත ඍජුවම යැපෙනවා. හැබැයි මේ සිංහයා කොටියා වගේ සත්තු ශාක මත වක්‍රව යැපෙනවා. ඉතින් වක්‍රව යැපුණත් ඍජුව යැපුණත් පුතේ මේ දෙගොල්ලම විෂම පෝෂීන් වෙනවා. මොකද මේගොල්ලන් ශාක මත යැපෙන නිසා. පැහැදිලිනේ? හරි. දැන් අපි ගන්නවා ආහන්නතාවේ. ආහන්නතාවේ කියලා කියන්නේ මොකද්ද? මිටියක් වගේ දෙයකින් තලලා තහඩු බවට පත් කරගන්න පුළුවන් නම් අපි කියනවා ආහන්නතාවේ පෙන්නනවා කියලා. ඒ ද්‍රව්‍ය පුතේ සාමාන්‍යයෙන් ආහන්නතාවේ පෙන්නනවා ලෝහ. ලෝහ රත්තරන්, රිදී, ඇල්මිනියම්, යකඩ ඔන්න ඔය කියන ලෝහ ආහන්නතාවේ පෙන්නනවා. ඒ කියන්නේ මේ තැලීමෙන් තහඩු බවට පත් කරන්න පුළුවන් හැකියාව තමයි අපි කියන්නේ ආහන්නතාවය කියලා. පැහැදිලිනේ? හරි. යන අපිට ජා කරන්න තියෙන්නේ තෝරන්න තියෙන්නේ A කොටසෙන් B කොටස. රයිට් බලමු. නිශ්චිත පරිමාවක් සහිත නමුත් නිශ්චිත හැඩයක් නැත. පරිමාව නිශ්චිතයි හැඩයක් නැහැ. කාටද පුතේ? ද්‍රවවලට. ද්‍රවවල. හරි. හරනම් හරි දාගන්න, වැරදි නම් වැරදි දාගන්න. පංගුර ද්‍රව්‍යයකින් තලලා කුඩු වෙනවා මොනවාද? අඟුරු. තලලා කුඩු වෙන්නේ අඟුරු. ඉහළ ලවණතාවයක් සහිතයි. ඉහළම ලවණතාවයේ තියෙන්නේ මොනදියද? කරදිය. හරිතප්‍රද සහිත ශාකවල පමණක් සිදුවන ක්‍රියාවලිය. හරිතප්‍රද සහිත ශාකවල, ඒ කියන්නේ හරිතප්‍රද තියෙන ශාකවල, කොහොමද ශාකවල හරිතප්‍රද තියෙනව? හරිද? ඒකේ පමණක් සිද්ධ වෙන ක්‍රියාවලිය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. එහෙම නැත්නම් ආහාර නිපදවීම. අවර්ණ වුණු දියර කිරි පැහැයට හරවනවා. මොන ඩයොක්සයිඩ්ද? කාබන් ඩයොක්සයිඩ්. ජීවින්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ ප්‍රජනනය. ප්‍රජනනය තමයි ජීවින්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා පරම්පරාවෙන් පරම්පරාවට නව ජීවීන් බිහි කරනවා. ප්‍රජනනය ඒක ජීවින්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා දායක වෙනවා, ඉවහල් වෙනවා. සංචරණය කළ නොහැකි නමුත් චලන දක්වනවා. සංචරණය කරන්න බෑ පව්, ඒ වුණාට චලන දක්වනවා. ඒත් එයා සතෙක්. කවුද? මුහුදු මල. සර්වභක්ෂක සත්වය. සර්වභක්ෂකයි කියල කියන්නේ ශාකමය කොටස් මෙන්ම සත්වමය කොටසු ආහාරයට ගන්නා කට්ටිය. එහෙම නැත්නම් සත්තු. එයා තමයි මෙතන හැටියට නම් කුකුලා. කුකුලා. ස්කන්ධයකුත් නැහැ, අවකාශ ඉඩක් ගන්නෙත් නැහැ. එහෙනම් ඒක ශක්තියක් වෙන්න ඕන. ඒ ශක්තිය තමයි ආලෝකය. 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 සිරුර තුර ශක්තිය නිපදවා ගැනීමට අවශ්‍ය වේ. මේ අපේ සිරුර තුල ශක්තිය නිපදවා ගැනීමට ඕන වෙනවා ඔක්සිජන් සහ ආහාර. මෙතන තියෙන්නේ ඔක්සිජන්. මෙතන තියෙන්නේ ඔක්සිජන්. පුතේ ඔන්න එහෙනම් පස්වෙනි ප්‍රශ්නෙත් අපි ඉවර කරනවා. එහෙනම් ඔන්න අපි ඉවර කරනවා පේපර් එකේ අන්තිම ප්‍රශ්නෙත්. අන්තිම ප්‍රශ්නෙත් අපි ඉවර කරනවා. රයිට්? හරි.